අපි මේ පිළිබඳ ඔබට කීවේ මේ සහන දෙන දවසේදීම අපි ඔබට වචනයක් කියවා මේ සහන වලට අපි කුහකයි කියලා හිතන්න එපා කියලා. මේ වන විට මූඩිස් ආයතනය දැනුම් දීමක් කර තිබෙනවා බැසිල් රාජපක්ෂගේ බිලියන 200කට ආසන්න වුණු සහන පැකේජය ආර්ථිකය තවදුරටත් වසනකාරී තත්ත්වයකට ගමන් කරනු ඇතැයි කියන පුරෝකථනය. ඇත්තටම රටක ආර්ථිකය කියන සාධකයේ ගැටෙද්දී මේක සෙල්ලම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපි හිතනවා මේ වෛරක මෙතෙන්ද දාලා බලමු මොකද වෙන්නේ කියලා. මේකට මේවා ටිකක් දාලා බලමු මොකක්ද වෙන්නේ කියලා. ඒ වගේ මෙහෙම සරල විදිහට රටක ආර්ථිකයක් කරන්න බෑ. රටක ආර්ථිකයක තුල රාජ්‍ය වියදම් අවම කරගන්නට ඕනේ. බදු ප්‍රතිපත්ති හරහා රාජ්‍ය ආදායම වැඩි කරගන්නට ඕනේ. මෙවැනි ආකාරයේ සංකල්ප ලෝකයේ හඳුනගන්නේ ඒක ඇත්තටම ලෝකයේ ආර්ථිකේ න්‍යායන් නිසා. ඒ නිසා ආර්ථිකේ න්‍යාය දන්න මිනිස්සු ආර්ථික කළමනාකරණයන් කරනකොට සරල සුගම විදිහට මුදල් අච්චු ගහලා සහන දෙන ක්‍රියාවලින් වලට අවතීර්ණ වෙන්නේ නැහැ. හැබැයි බිලියන 222ක් ඒක අයවැය තුලින්ම සපුරා ගන්න තමයි අපේක්ෂාව. ඒ තුල සිදුවන අයවැය පරතරය කොයිතරම්නම් බරපතල කැනකට ගමන් කරාවිද. ඒ වගේම තමයි මුදල් අච්චු ගහලා මේ සම්බන්ධ යාන්ත්‍රණය දියත් කරන්න හැදීම තුල ඒ අවසන් ආර්ථික ප්‍රතිවිපාකය ශ්‍රී ලංකාව සිම්බාබ්වෙ රාජ්‍යයක් බවට පත්වීමද. ඒ නිසා ආර්ථිකයේ මේ වන විට මූඩිසනි ආයතන වලට ගහලා හරියන්නේ නැහැ. දැන් මේ ගැන අජිත් නිමාඩ් කබ්‍රාල් මහත්තයාගෙන් අහුවොත් මූඩිස් ආයතනයට දෙකක් දීලා තමයි වචනේ කතා කරන්න පටන් ගන්නෙ. නමුත් ආර්ථික සැලසුම් සකස් කරන ආර්ථිකය පිළිබඳ පුරෝකථනයන් කරන එවගේ ආර්ථිකයේ දිශාවන් පෙන්눔 කරන ආයතන වලට ගහලා මේ ප්‍රශ්න විසඳ ගන්න බෑ. රට ඇතුලේ ඉතාමත්ම අදූරදර්ශී තීන්දුව తీරන අරගෙන ඉවර වෙලා ඒ අදූරදර්ශී තීරණ වලට යම් ආකාරයේ සාධාරණ ස්වරූපයක් දෙන්න ලෝකෙම පිළිගත් ආයතන වලට ගහලා හරියන්නේ නැහැ. ඇත්තටම ලෝක බැංකුවට ගියොත් එහෙම ඒ කියන්නේ අපේ මූල්‍ය අරමුදලට ගියොත් එහෙම අපේ පරිප්පු කිලෝ එක රුපියල් 400ක් වෙයි කියලා අපේ මුදල් ඇමතිතුමා කියනවා. එතකොට ඒකනම් බොහොම පැහැදිලි තත්ත්වය. මේ විශේෂයෙන්ම අපි තේරුම් ගත යුතු දේ වෙන්නේ මේක නෙමෙයි ලෝක ආර්ථිකය කියන්නේ. මේක නෙමෙයි මුදල් අමාත්‍යවරයෙකුගේ දැක්ම විය යුත්තේ. පරිප්පු කිලෝ එකේ මිල වැඩිවීම කියන සරල තැනකින් අර්ථකථනය කරලා තේරුමක් නැහැ රටක තියෙන ආර්ථික මේ ව්‍යසනයක්. මුදල් අච්චු ගැසීමේ අවසන් ප්‍රතිඵලය ඊට වඩා සිය දහස් ගුණයක් ප්‍රබල විය හැකියි. මේ ගහපු අච්චු ගැහිල්ල හැටියට උද්දමනයක් එන්නේ නැහැ කියලා කබ්‍රාල් කියන්නේ කොහොමද? ආර්ථික විද්‍යාවේ උගන්වනවා මුදල් අච්චු ගැහිම ඇතුළත සිදුවන ඛේදවාචකය කොහොමද කියලා. දැන් දෙයියනේ කියලා මුදල් අච්චු ගැහිම නතර වෙනවා. හැබැයි එහි ප්‍රතිඵලය බවට පත්වන්නේ පොලි අනුපාතය ඉහළ යාම සිදුවීම. ඉතින් මේ සියලු තත්ත්වයන් උඩ ඔබ දන්නවා දැන් ෆ්ලෝටින් ක්‍රමයට ගත්ත ණය තියෙනවනම් ඒ කියන්නේ පොලි අනුපාත වෙනස් වෙන ක්‍රමයට ගත්ත ණය තියෙනවනම් මේ වගේ ණය අනුපාත වේගයෙන් ඉහළ යාමක් සිදු විය හැකි. ඒත් එක්කම ඔබ තේරුම් ගත යුතු අනිත් දේ තමයි ලෝකයේ ආයතන ඇතුළත මේ කියන කතාවල් අහන්නේ නැතුව අපිට ඕවා අදාළ නැහැ කියලා තනි තීරණයට වැඩ කරන්න පටන් ගත්තොත් මේ රට කොහෙ ගිහිල්ලා නැතර වෙයිද? දැන් මූඩිස්ලා ඊයේ කියනවා ලංකාව මේ ලබා දුන්නු සහන පැකේජය තුළ තවදුරටත් ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යසනකාරී තැනකට ගමන් කළ හැකිය කියලා. ඔවුන් ඒක කියනවා කියන්නේ ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියන කාරණේ. ඇත්තටම මේ වෙලාවේ ඔවුනුත් මවිත වුණා සහන දෙන විදිහ පැකේජයක් රට නිර්මාණය කළා කියන දේ. ඡන්ද කරන්න, ඡන්ද දෙනන්න, ඡන්ද වලට අවශ්‍ය පාරවල් හදාගන්න. හැබැයි රටක ආර්ථිකයත් එක්ක සෙල්ලම් කරන්න එපා. අද ඔබ දන්නවද විදේශගතව ඉගෙන ගන්න දරුවන්ට සෑම බැංකුවකම ෆයිල් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ ෆයිල් එක හරහා තමයි ඒ දරුවන්ට පේමන්ට්ස් කරන්නේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාල වලට අදාළ ගෙවීම් කටයුතු සිද්ධ කරන්න නිසා අවශ්‍ය කරන වියහියේ දම් පියවා ගන්න මුදල් යවන්නේ. හැබැයි දැන් ඔබ දන්නවද බැංකු ඒකත් ප්‍රමාද කරන බව. ඒ කියන්නේ විශ්වවිද්‍යාල වලට ගෙවන ගාස්තු පවා බැංකු ප්‍රමාද කරන්නේ බැංකු වල තියෙන ඩොලර් සංචිත ආරක්ෂා කරගන්න. බැංකු වල තියෙන ඩොලර් ටික පරිස්සම් කරගන්න ඔවුන් මේ ක්‍රියාවලියට අවතීර්ණ වෙන්නේ. එහි අවසන් ප්‍රතිඵලය මොකක්ද? විදේශගතව ඉන්න දරුවන් බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා. ඒ වගේම විදේශගතව ඉන්න අයට ගන්න පුළුවන් දෛනික වුණු ඩොලර් ප්‍රමාණය දැඩි සීමා කිරීමකට ලක් කරලා තියෙනවා. එතකොට සතියකට ගන්න පුළුවන් ප්‍රමාණය මෙන්න මෙච්චරයි කියලා නියමයක් කරලා තියෙනවා. අන්න ඒ නියමයේ ඇතුළත ඔවුන් කොයිතරම්නම් අපහසුතාවයකට පත් වෙනවද? මේ කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තියලා රට ගියත් වැඩක් වෙන්නේ නැහැ. ඒ සල්ලි ටික එහෙට ගන්න පුළුවන් වෙන්නේ බොහොම කෙටි කාලීන විදියට. ඒදි සල්ලි ගන්න බැරි තරමටම ප්‍රශ්නය බොහොම දරුණු වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි ආර්ථික ව්‍යසනය. මේවා මේ ඉඳලා රජවරු වගේ ලොකු ලොකු තීරණ අරගෙන කරන්න බෑ. ඒකයි රටවල් වල මුදල් අමාත්‍යවරු බොහොම දැවැන්ත ආර්ථික විශේෂඥයින් වෙන්නේ.
ඉතින් ඒ නිසා මූඩිස්ලා කියන කතා අහන්න ආර්ථික විශේෂඥයෝ කියන කතා අහන්න අහලා හැදෙන්න කියලා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.